බිත්තර කියන්නේ ගොඩක් ගුණදායක කෑමක්නේ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දන්නව බිත්තර වලින් තමයි කුකුල් පැටු නිර්මාණය වෙන්නේ කියලා. හැබැයි බිත්තරය ඇතුලේ පැටා නිර්මාණය වෙන ආකාරය දැකලා නැතුව ඇති. ඉතින් අද අපි වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද බිත්තරයක් ඇතුලේ කුකුල් පැටියෙක් නිර්මාණය වෙන්නේ කියලා. ඇති මේකට අපි පොඩි පරීක්ෂණයක් කරන්නේ. මේක සඳහා අපි බිත්තරයක් අරගෙන උඩ කට්ට මේ විදිහට අයින් කරගෙන ඒකේ මදේ ඉවත් කරගන්නවා. ඉතින් ඊට පස්සේ පළවෙනි ඩේ එකේදී අපි මේකට මේ ඉවත් කරගන්න බිත්තර සුදු මදේ සහ කහ මදේට ඉන්ජෙක්ට් කරන්න ඕනේ. මේක සඳහා අපි ප්‍රෝටීන් තමයි ඉන්ජෙක්ට් කරන්නේ. ඉතින් ඊට පස්සේ මේක සම්පූර්ණ පොලිතීන් එක ඔතන්න ඕනි. ඉතින් මේක පොලිතීන් එකේ ඔතලා මේක ඩප්පියක් වගේ එකක් ඇතුළට දාලා ඊට පස්සේ මේක බිත්තර කටුවකට දානවා. ඊට පස්සේ මේක උඩින් පොලිතීන් වලින් ආවරණය කරන්න ඕනි. ඉතින් සෙකන්ඩ් එකෙත් අපි මේ බිත්තරයට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ටික විඳින්න ඕනේ. නැත්තම් මේ පැටිය නිර්මාණය වෙන්නේ නැහැ. ඊට පස්සෙත් අපි ආයෙත් සැරයක් මේක පොලිතීන් වලින් ආවරණය කරගන්නවා. මේක ආවරණය කරගන්නකොට මේ බිත්තරේ පිටට නිරාවරණය වෙන්නේ නැති වෙන්න ආවරණය කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තුන්වෙනි ඩේ එකටත් යනවා. තුන්වෙනි ඩේ එකෙත් අපි මේ විදිහටම මේක ඉන්ජෙක්ට් කරගන්නවා. දැන් ඔයගොල්ලෝ පොඩ පොඩ මේකේ පාට වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි හතරවෙනි ඩේ එකෙත් ඊළඟට බලනකොට මේකේ චුට්ට මේක නිර්මාණය වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් එදාටත් අපි මේක ඉන්ජෙක්ට් කරනවා පස්වෙනි ඩේ එක ඊළඟට. පස්වෙනි ඩේ එක වෙනකොට තරමක් වෙනස් වෙලා තිනවා. ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන් අපි පොලිතින් එක මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් මේ විදිහට අපිට බිත්තර මදේ බලා ගන්න පුළුවන්. ඊට පස්සෙත් අපි මෙදාටත් මේක ඉන්ජෙක්ට් කරනවා. ඒ කියන්නේ මේ අපි 6වෙනි ඩේ එකෙත් විඳින්නේ මේකට අවශ්‍ය වෙන ප්‍රෝටීන් ටික මේ පැටිය නිර්මාණය වෙන්න. 7වෙනි ඩේ එකේ බලනකොට මෙන්න මේ විදිහට දැක ගන්න පුළුවන් අපේ බිත්තර මදේ වෙනස් වෙනවා තියෙනවා. ඒ වගේම 8වෙනි ඩේ එකේ අපි මේ විදිහට මේ පොලිතීන් එක අයින් කරගෙන නැවත වතාවත් සුපුරුදු පරිදි අපි ඉන්ජෙක්ට් කරනවා. ඉතින් අපි මේ විදිහට දිගටම කරන්න ඕනේ. අපි 9වෙනි ඩේ එකේ බලනකොට තරමක් මේක තවදුරටත් වෙනස් වෙනවා තියෙනවා දැක ගන්න පුළුවන් මේකේ පැටිය නිර්මාණය වෙන්න. ඒ වගේම තමයි 10වෙනි ඩේ එකේ ගත්තාම ඒකෙත් ඊට වඩා වෙනසක් තියෙනවා. ඒ වගේම ඇතුළ සෙල වෙන ගතිය තියෙනවා. ඒ වගේම 11වෙනි ඩේ එක ගත්තාම පැටිය ලාවට ඉන්නවා වගේ අපිට බලා ගන්නට පුළුවන්. ඒ වගේම තමයි 12වෙනි ඩේ එක ගත්තාම තවදුරටත් මේක වෙනස් වෙලා තියෙනවා ඔයගොල්ලොන්ට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන්න ඕනේ 13වෙනි ඩේ එකේදී මේ බිත්තර කටුව වටේට හොඳට පිරිසිදු කරගෙන දින 4න් 4ට නැවත ඉන්ජෙක්ෂන් ගහන්න පටන් ගන්න ඕනේ. ඉතින් දැන් මේ බිත්තරය බලනකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පැටාගෙන් භාගයක් විතර නිර්මාණය වෙලා තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි 16 වෙන ඩේ එකෙත් මේ විදිහට ඉන්ජෙක්ෂන් එක ගහනවා. 17 වෙන ඩේ එකේ අපි මේ විදිහට ඉන්ජෙක්ෂන් ගහනවා. ඒ වගේ මේ බිත්තරය බොහොම පිරිසිදුව තියාගන්න ඕනි. දැන් අපි 19 වන ඩේ එකට එනකොට මේ පැටාගෙන් 3 කාලක්ම නිර්මාණය වෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම 20 වන ඩේ එක වෙනකොට ඊටත් වඩා අපිට මේක බලා ගන්න පුළුවන්. දැන් පැටාගේ අවයව එහෙම ඔක්කොම නිර්මාණය වෙලා සම්පූර්ණ ස්වරූපයක් තියෙනවා. ඒ වගේම 21 වන ඩේ එකෙහිදී අපි මේක නැවත පොලිතින් ආවරණයෙන් ඉවත් කරගන්නවා. ඉතින් මේක අපි මේ විදිහට ඉවත් කරගන්නකොට පැටා දඟදනවා අපිට බලා ගන්න පුළුවන්. දැන් ඉතින් අපේ කුපුල් පැටියා බිත්තරෙන් එළියට එන්න තමයි කාලය හරි. මෙන්න මේ විදිහට අපිට එයාව බලා ගන්න පුළුවන්. ඉ
ඉතින් කොහොමද හරි පුදුමයි නේද බිත්තරයකින් කුකුල් පැටියෙක් නිර්මාණය වෙන ආකාරය දැක ගන්න ලැබෙන එක. ඉතින් ඔයගොල්ලෝ අදහස් මොන හරි තියෙනවනම් එමුවත් පහතින් කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි අපේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න, තව කාට හරි මේ වීඩියෝ එක දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙමු. ඔබට සුබ දවසක්.